අදදව පාර්ලිමන්තුවේදී ඉන්දන සඳහාතිවිිච්චේ ඒකාදිකාරී බලය කණතල් නීතිගවන්සමෙන් ගිලිහුණා කියන චෝදනාවට. ඔබතුමාල එක ගයිද. එහම නත්තන්ම් ඔබතු මල දැන් වාදීනව අදහස් පලරන කණ්ඩයමක් හිද. මේ වැලොල්ඩ විවෘත්තවීම සම්න්ධ ආර්ථක වි්‍යාවගන ොතු ම තිස මතා කරන හිද. ඔබේ මතේ මකක්ද ඇතම අද දවසේදී අපි දන්නවා සාකචචවන විශේෂය කන තේ නිශ්පාදන විශේෂ විදිවිධාන. න සංසෝධනය සාකච්ඡා වුණ සාකච්ඡාාව ඇත්තවසයීමම තේමා විදිරි දිරිපත් කරන්නේ. කනිජතය සම්බන්ධය තිබෙන රජයේ ඒකාධකාරය ඉවත් කරලා තරගකාරී තත්ත්යකට ගෙනල්ලා මෙරටහනිජතය සැපීම බහුල කිරීම. ඒවගේ තමයි කනිජතෙල් පිළිබඳ තරණක කාරිීත්වය හරහා මිනිෂ්පාදන පිරිවෑ පහළ දැමීම හරහා ජනතාවට සහනයක් ලබාදීම කෙනෙක තමයි රජයේ තේමා විදිරි දිරිපත් කරන්නේ නමුත් ඇැබැයි මේ කාරණාව පිළිබඳ වපී වටහා ගතයුතු සත්‍යය කතාවක් තිබෙනවා චතුර. මෙතෙන්ද ඇතටම මේ කණජතෙල් ඒකාධිකාරය බිඳීම ඒවගේම තමයි කනිජතෙල්වල පිරි වැනත්තන් මිල පහත හෙලීම කියෙන කාරණාව මෙය හිතලුවක් පමණක් කියන එක මුලිම කියන්නට අවශ්‍යයි. එකයන්නේ කිසිම දේශයකින් නෙවෙයි චතුර. මොකද හේතුව මේ කණජතෙල් මේ වෙනකොට රජය. ිෙක්කෝ එකක්ත් ගේ තම අයිෝසි ඉන්දියන් ොයිල් කකම්පැනියත් මේ රට බෙදාහැරමේ ක්‍රියාවලිය නියල්ල ඉන්නවා. එතකොට මේ තුළ දී අධිකාරයක් තිබෙන්නේ. එතකොට හැබැයි දී අධිකාරයක් වුණාට මේ මෙතන ඇතවසයෙන්ම තිබෙන්නේ රජයේ ඒ අධකාරයක් මේ රජයේ ඒ අධිකාරයක් වත් කරලා තරගකාරීත්තයට තවත් හතර දෙනකුට පස්ස දෙනකුට න යම්ප්‍රමාණයකට කණ දෙතේ ලානානයනේ වගේ බෙදාහැරීම සඳහා. තරකාරෙක්තව ඉදිරිපත් කරවා කෙනකයි රජය කියන්නේ නමුත් ඇතවසේීම චතුර මෙතන්දි රජය ඩොර් හිගේකට මුණදලා තිබෙනවා. එනිසා අවුරුද්ධක් යනකං මෙරටට ඩොර් පෙන්න්න පුළුවන්නන්ම් කඩජතෙල් ආනයනය වෙනුවෙන්. ඔවුන්ව ලියාපතිංච කර ගැනීම හරහා ඔවුන්ට අවස්ථාව ලබාදීම තමයි මේ උත්සාහ කරන්නේ රජයවිසින් කරජතල් නි සම්පාදකන් පෞද්ජලික ආයෝජකන් වෙත නමුත් චතරු ඔබ කල්පනා කරන්න අවුරුද්ධ යැනකං කනිජතෙල් ලබා ගැනීමට ඩොලර් පෙන්න්නනවා නං ඉතින්දි අපට අවුරුද්ධ කියැනකං ඩොලර් තිබෙන නිසා ආනයනය කරන්නට පුළුවන් කනිජතෙල් හැබැයි මේ දේශී වැලඳ ොළතු ඒව විකුණන්නට වැෙන රුපියල් වට. එතුර අවුරුද්ද ගියට පස්සේ මේ රුපියල් නැවත ඩොලර් කරගෙන තමයි අපට කනිජිතෙල් ආනයනය කරන්නට වන්නේ. ඉතින්දි මේ ඩොලර්හිගේ වසරකින් කල්දැමීමක් හරහා අවසානය යළින් කතාවක් අපේ ආර්ථිකය යම් පිස් කිසි විදිහකින්. අපි බලාපොත්තුවන මට්ටමට පැමිණෙන් නොමැති නම් අපි දවත ඩොර් අර්බුදයකට පත්වෙනවා මයි. ඒනිසා චතුර මේ අර්බුදය වලක්වා ගැනීම සම්බන්ධයෙන් රජය කල්පනා කරනවා නම් මේ පිළිකාව. මේක මේ බාම්ම එකක් ගාලිවරලා පාලනය කරන්න පුුවන් කියලා ඒක එහම දෙයක් නෙවෙයි චතුර. එනිසා පිළිකාව පාලනය කරන්න යම්ගසි තෛලයක් අන්ට හදන එක තමයි අපි දකින්නේ. එසත් චතුර මේ අපි දකින්නේ දුරබලලා මේ තේරුම් න්න අවුරුද්ධක් යනකම් කනිජු තෙල් පිළිබඳ සම්පාධනය පවත්වාගෙන ගිල්ලා ඒ අවුරුද්ධක කායයක්ක්තු රජය ැතිවරනයකට යන්න උත්සාහඇ ේබ නන්න තන් රජයට මැතිවරණය මුුණ ද න අන ඒ ඉලක්ක කර නම් මේ කටයුතු සිද අපි තරය මේක ප්‍රතික්ෂේප කරන චතුර.